සම්මා සම්බුදු සරණයි පින්බත් ඔබ හැම දෙනාටම. පෙන්වත්න දුර්ලබ වූ මනුසන්දවියක උපදලද අපේ දුර්ලබූ ශල සම්පත්තියකනුත් ඉපිදේතිබෙනවා. එවගේම අතිශයෙන් දුර්ලබූ බොද්ධෝ පාදකාලයක ඔබාප හැම දෙනාම එපතිේතිපෙනවා. මේ අතිශයෙන් දුර්ලප වූ තුමුොදැරු ආකාරයෙන් වාසනාවන්ත වූ අ අපේ නෙරතුරුවම උත්සගොවිය යුත්තේ උතුම් වූ ධර්මා පෝතය පිණිසමයි. උතුම් වූ ධර්මාපෝතය පිණිස පින්මත් ඔබට මගකයාදෙන යොකේ කල්්‍ය යානවිිතරයානන් බෞද්ධහාරූ පවාහිනිි නාලිකාව සෑමතිනකම සවස හතරට සජීවීව සඳිවෙතනය කරන සජීවී සූත්‍රදේශනාව අතත් මොකාරයෙන් ආරම කරන්නටයි මේ සූධනම. ස්ුපෙන්මතුන, අතබවතුම් වූ දේශ්නාව පිෙනුවෙන් සිතු කලා වූ ආරාධනය පිළිගෙන බෞද්ධ එහාරූ පවාහිනී මැදරයට වැටමකොට වැඩිහිතින පින්වත් දේශකයනන වහන්සේ, පානතුර පරත්ත චිත්ත භහවනා මධ්‍යස්ථානය, දොඩන්තූව දෙල්ගහතූව ශ්‍රී රම්‍ය විහාරයේ යන උබේ මහාමධ්‍යස්ථානාතීපති, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ, කරන සංගනායක ප්‍රවජනකය තිශ්‍රී සද්ධරමචෝතික පූජනීය දොඩන්දූවෙ සිරිකර පින්බත් නායක ස්වාමීන් වහසේ අපි පළමුුවෙන් දොහොත් මුතුනත්නැද සාතුනාත නන්වමෙන් පිළිගැනිමුෝ. අවසරයි අපේහාමුතුරුවනේ සාතූ සාතූ සාතුූහෝ. පෙන්වත්නී අද බේතුම්මූ සජීවී සූත්‍රදේශ්නාාවෙනුවෙන්, සිය පුණ්ිකාමී දායකත් වෙලබාතයේ කටියුතු කරනවා, කැකරාව කොඹක්වව පදිංචි, එච්චෙම් සීතාරත්න මැනිකේ මෑණියම් ප්‍රධාන පවුලි දොවාදරුවන් පිරිසෑ. ඒමනම් දේශනාපෙනුවෙන් ස්ේදාායිකත් වෙලබාතයේ කටියුතු කරන එපු්න්නිකාමී මෑණියන් ප්‍රධාන මෙ පින්න්නත් පිරිසට මාදෙන් ආරාතනා කරනවා, පරමුවෙන් භාකෙවත් වූ බුදුපියණන වාාසේ වෙනවිෙන්, ් පූජාවන් සිදුකොට ඉනවසන චාරිතරාණුකූලව දැහැත්වටටේ පිළිගන්භමින් පින්වත්ස්වාමෙන් භහන්සේට දේශනාපෙනුවෙන් ආරහතනාක අන්නට කලාශිල්පීන් ශප්ත පූජාවන් සිදුකරන මෙමෝතේ. සාතුසාතු පෙන්වත්න්නේ එහමනම් අපි හැමදනාම සදහ සිතිින් තැන්පත් ධර්මස්්‍රම්ණී වෙනුවෙන් සූදහනම්භ පළොමුවෙන් උතුම්මූ තිසරණ සහිත පංචසීලය සම්මාතන් දෙමු එවුදෙසා අපි හැම දෙනාම දොහොත් මුතුනත් බැඳ එකාඩින් නමස්කාරපාටය ස්ජායනා කරමෝ අවසර අපේහාමුතුරුවනේ නಮতাස বাගವতು අಹত சම්್மா සಂපುತස නಮতাස භගವতು අಹত ச್மா සಂಪುತස නಮতাස বাගವতು අරಹত சම්್மா සಂಪುತස බුද್ধাංಸರනangaಚමಿ බುধাංಸರನගಚ miಿ Damang sarenang gacami, Damang sarenang Cami Sanggang sarenang gacami, Sanggang sarenang gacami, Duti ampi Buddha sarenang gacami, Duti ampi Buddha sarenang Duti Damang sarenang Damang

हं पि बुद्धं शरणं गच्छामि ततीयं धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि ततीयं पि सङ्घं शरणं गच्छामि तथं पि सङ्घं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं සමාධයාමි පොන්තිපාතා වේරමණි සික්කාපදං සමාධයාමී අදින්නාධානාවේරමනි සික්කාපදං සමාධයාමි අදින්නාධාන වේරමණී සික්කාපදං සමාධයාමී කාමේසු මිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමීගොම සුමිචාචාර වේරමණී සික්කාපදං සමාතියා උසාවාදාවේරමනී සික්කාාපදං සමාධයාමි වේරමණී සික්කාපදං සමාතියාමි සුරාමේරය මජ්්‍ය පමාදඨානාවේරමනී සිික්කාපදං සමාධයාමි සුරාමේරය වච්චපමාදර්ටානා වේරමණී සික්කාපදං සමාධයාමි තිසරණේන සද්ධින් පංච සීලං දම්මං සාධකං සුරක්්‍යතං කත්වාපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලි සු අත්‍රගච්චන්තු දේවෙතා සද්ධම්මංමුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්හදං දම්මස් සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයංබදන්තා නමුතස්ස භගවෙතූ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුූතස්සේ භගවෙතුූ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතුූ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස සාහංභන්තේ බගවන්තං පුච්චාමි කතංගරූපනුකෝ භන්තේ සත්තරි පසන්නෝ කායස්ස බේදා පරම්මරණ සුගතින්ගේව උපපද්ජති නොදුග්ගතිින්ති ගුණබරය වාසනාවන්ත පින්වත්නී බෞද්ධයා රුපවාහිනිය තුළින් සෑම දිනකම සිදුකරනු ලබන සජීව සූත්‍රදේශනාවට සවන්දීමටයි හැම දෙනාම බලාපොරොත්තු අන්නේ අදේ උතුම් උදාර පිංකමේ දායකත්වය භාරිගෙන කැකිරාව කුඹුක් පවග්‍රාමේ පදිංචි එච්චෙම් සීතාරත්න මැනිිකේ මතාව ඇතුළු දරු පිරිස්ස. එම පිංකාමේ දායකත්වය භාරගෙන කටයතු කරනවා. ඔබ පින්වතුම් සෙලු දෙනාම සිද්ධ කරනෙමි උතුම් පින. ඔබට මේ සංසාර්ගමනය උතුම් ධර්මාවබෝධය පිණසම හේතුවේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සද්ධර්මේශ්‍රවනය කරන්නට ඕනෑ. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව සූත්‍රදේශනාව, අංගුත්තර නිකායේ පංචක නිපාතේ සුමනාවර්ගේට අයිති චන්දී සූත්‍රයයි. අපේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගෙන් විවිධාය විවිධ ප්‍රශ්න උන්වහන්සට යොමු කළා. ඒවා හැම එකක්ම ධර්මකාරණා බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ විමසූ සියලු ප්‍රශ්න වලට කවුරුව සුවත් දෙවිය අහනවා බ්‍රහ්මයන් අහනවා. ෂත්‍රිය බ්‍රා්මණ වයිශ්‍ය සූද්‍රආදී මනුෂ්‍යලෝකය අයහනවා ඒවාගේම ප්‍රජකුමරු කුමරියන් අහනවා සිටු මැති අමතුවරු අහනවා මේ අදී විවිධාකාර චරිතවලට තිබුණු හුගා ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතගිහිල්ලා ඒ ප්‍රශ්න යොගු කළා බුදුපියාණන් වහන්සේ වටි ඉතාම නිවැරදි හොඳම පිළිතුර තමයි ලබාදුන්නේ ඊට වඩා එහාටඒ ප්‍රශ්න වලට උත්තරයක් ඇත්තෙනෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි යම් ප්‍රශ්නකට පිළිතුරු සපයන්න පුළුවන් හොඳම චරිතය බවට පත් වනෙ. ඒ නිසා ඒකාලි ලෝකයේ සමාජය තුළ මිනිසුන් දෙවියන් බ්‍රහ්මයන් අතර ලොකු පිළිගැනීම තිබුණා යම් ප්‍රශ්නයක් කහනවනං ඒකට විසුඳම හොයාගන්න තියෙන එකම කෙනා භාග්‍යවතුන් වහන්සේ පමණයිකය. ඉතින් ඒ නිසා මේ සූත්‍ර ධර්මවල හුගාක් තියෙනවා පිනතුනි අහපු ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු. ඒ හැම පිළිතුරක්ම. ඉතාම වටිනා ධර්මකාරණාවක් මේ තුංලෝකයත් පුරාම ජීවත්වන අපි සිලු දෙෙනට මිනිස්සුන්ට විතරක් නෙ වෙයි දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් හැම කෙනෙකුටම ඒ දුන්න පිළිතුරු සදාකාලික වශයෙන් හැම දෙනාටම ප්‍රයෝජනවත්වෙන පිළිතුර බාට පත් වුණ. තින් අදත් මේ අගුතර නිකායේ පංචක නිපාතයේ චුන්දිී සූත්‍රය කියල කියන්නේ චුන්දිි කියලා රාජකුමාරිකාවක් හිටියා බිම්බිසාර රජුරුවන්ගේ දුවක් මේ දුව ඉතාම ඥානවන්ත කෙනෙක් බිම්බිසාර රජ්ජුරුව වගේම තුනුරුවන්ට බොහම ආදරයෙන්ටයුතු කළ කෙනෙක්. කුමාරිකාවන් තුන්දනෙක් හිටිය ඒකාලේ රථ පන්සීයක් තාත්තා විසින් තාත්වල විසින් දායාද කරලදී තිබුණා. තවත් තමන්ගේ පරිවාර පිරිස හැටියට පන්සිය දෙනෙක් පත් කරලා පන්සිීයකුත් ඒේද ඒ තුන්දනාට ලබාදී ල තිබුණා එක්කනෙත් තමයි මේ බිම්බිසාර රජතුමාගේ දියනිය චුන්දී කුමරිය අනි එක්කෙන කුසුල් මහරජතුමාගේ මිනිබිරිය සුමනා රාජ කුමාරිකාව අනිත් එක්කෙන තමයි දරංජ සිටතුමාගේ දියනිය විසාකා කුමරිය සිටි කුමාරිය තුන්දනාටම තිබුණා රථ පන්සීයක් තමන් සමග ගමන්කිරීමට සලස්සල දීලා පරිවාර පිරිස හැටියට. ඉතින් ඒ චුන්දී කුමරයට තමයි මේ ගැටලුව නිර්මාණය වනි. ඒකාරයේ රජරාජකීය දේනයක් හැටියට තමන්ගේ පවුලේ සහෝදරයෙ හිටියා ඒ සහෝදරයා මතු කළ කාරණාවක් පිළිබඳව මේ කුමරයට ුදුපියාණන් වහන්සේගෙන් යට පිළිතුරු දැනගැනීමට අවශ්‍ය කළා ඒකන් සමයම් භගවා රාජගහය වේරති කලන්දක නිවාපේ භාග්‍යවත් බුදුපාණන් වහන්සේ කවස්ථාවක රජගහනුවර කලන්දක නිවාප කියන මේ ප්‍රදේශයේ ලේනුන්ගේ අභයභූමිය අභයභූමියයේ බුදුපාණන් වහන්සේ වැඩවාසය කළා අතකෝ චුන්දී රාජකුමාර පංචහි රත සතයහි පංචහි කුමාරි සතයහි පච්චුතා යන භගවා තයනුප සංකම්. චුන්දී කුමරිය රත පන්සීයක් සමග ඒවගේම කුමාරි කාවන් පාන්සිය දෙනෙක් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙතේල බිලා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා පසකින් වාඩි වෙලා නීකමන්තන් නිසින්නාකෝ රාජ කුමාරි භගවන්තන් ඒතද වෝච. භාග්‍යවතුන් වහන්සේට මෙහිෙම අදහසක් ඉදිරිපත් කළා. ඒ කාලේ ඒ තිබිච්ච ක්‍රමවේද අනුව බුදුපියාණන් වහන්සේ මුණ ගැහිලා ඉසෙල්ලාම සතුටු සාමීචි කතා කල්ලා වැඳ නමස්කාර කරලා පසකින් වාඩිවෙලා තමන් ආපු කාරණාව දැනුන් දෙෙනවා. අම්හකම්බන්තේ භාතා අච්චුන්දෝනාම රාජකුමාරු. ස්වාමිණි අපේ සහෝදරයා භාග්‍යවතුන්ණහන් සේ සෝද ඒ සහෝදරයාගේ නම චුන්ද චුන්ද කුමාරයා මෙන මේ විදිී සෝ ඒව මහා ස්මිණ භාග්‍යවතුන්වහස මේ චුන්ද කුමාරයා අපේ සහෝදරයා මේ වගේ කතාවක් කියරවා. යදේව සෝහෝතිී ඉත්තිවා පරිසෝවා බුද්ධන් සරණංගතෝ. යම් කිසි කෙනෙක් යම්කිසි ස්ත්‍රියක් යම්කිසි පුරුෂයෙක් ඕනම කෙනෙක්. බුද්ධන් සරණංගතෝ බුදුරජාණන් වහන්සේ සරණය යනවද දම්මන් සරණංගතෝ ධර්මය සරණය යනවාද සංගන්සරණංගතෝ ආරය සංගරත්නය සරණය යනවාද. ඒවගේම පානාාතිපාතා පටිවිරතෝ ප්‍රාණගාතයෙන් වැළ කලා. අදින්නාදානා පටිවිරතු සොරකමෙන් වැලකිලා කාමේ සුමිච්චාචාරා පටිවිරතු කාමේ වරදවා හැසිරීමෙන් වැලකිලා මුසාවාදා පටිවිරතු බොරු කීමෙන් වැලකිලා සුරාමේරේ මජ්්‍යපමාදට්ඨානා වේරමාන පටිවිරතු රහමිරපානයෙන් වැලකිලා කටයුතු කරනවා නම් එතකොට එතන කාරණ මලි කාරණා හතරක් අයිති වෙනවා බුදුන් සරණයාම දහම් සරණයාම සගුන්සරණයාම. එවගේම පංචසීලයෙන් අරක්ෂා කිරීම පස් පව්වලින් වැලකීම. මේ කාරණා හතර තියෙනවනං චුන්දී කුමරිය කියනවා පේචුන්ද සහෝදරය කියනවා කයසවේදා පරම්මරණා සුගතින් ජේව උපද්ජති. නෝදුගතින්ති ඒ හැම දෙෙනාම සුගතියක උත්පත්තිය ලබනවා සුගතිගාමී වෙනවා දුගතියකට වැටෙන්නේ නෑ කියලා ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අදහසක් යෝච බුද්ධංච ධම්මංච සංගංච සරණංගතු යමෙක් බුදුන් දහම් සගුන්සරණ යනවද දේවනං පසන්සන්ති පෙච්චසක්ගේ පමෝදට. මෙලොවත් වූ උප්‍රසංසාව ඇතිකරගන්නවා පරලෝහු සුග තියට පත් වෙනවා. හැබැයි අපි සරණ ගිය පමණින්ම එහෙම වෙනවාද කියන එක අපි ගැඹුරට හිතල බලන්ට ඕන කාරණාව. ඒ ගැඹුරට හිතීමේ කාරණාව ගත්තා හම දැන් මෙහි සඳහන් වෙනවා තුන්රුවන් සරණයාම පමණක් නෙවෙයි. පස්පව්වලින් වැලකීමත්. එයට සම්බන්ධ කරල තමයි චුන්ද කුමාරයා මේ අදහස දක්වල තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නය පිළිබඳව මේ අදහස පිළිබඳව චුන්දී කුමරිය බුදුපියාණන් වහන්සකෙන් අහනවා සාහම්බන්තයේ භගවන්තන් පුච්චාමි. ඒනිසා භාග්‍යවතුන් වහන්ස මම ඔබවහන්සේගෙන් අහනවා කතංරූපය නුකෝබන්තය සත්තරී පසන් නෝ. කායසබේදා පරම්මරණා සුගතින් ඒව උපපජ්ජති නෝදුග්ගතින්ති. ස්මිණි මම අහන් කැමැති කෙබන්දූ ශාස්තෘවරය කෙරෙහි පහන් සිත ඇතිකර ගත් තහමද එහෙම වෙන්නි කියලා. කොයි වගේ සස්රුවරු කිවාම ගොඩක්කින්නවා. ශාස්තෘුවරු ගොඩක්කන්නවා. ඒකාලේ භාග්‍යවතුන් වහන්සේ හඳුන්නල දීලතින සූත්‍ර ධර්මවල සට් ශාස්තෘුවරු කියල කොටස. මක්කලී ගෝසාලා අජිතකේසකම්බල පකුදකච්ඡායෙන් නිගන්ට නාතපුත්තා ආදී ප්‍රධාන වශයෙන් වැඩ කළ ආගම් ධර්මයක් දේශනා කළ ආගමික නායකයන් වහන්සේලා ප්‍රධාන හයදෙනි ගැන කරුණු ඉදිරිපත් කල තිය. තු තඳුනි ස්්‍රරුවරු ැටියට මොකද සත්හරී කියෙන ශාස්තෘූන් වහන්සේ කියන්නේ මඟ පෙන්වන්නා කරෙකයි. සත්තා භාග්‍යවතුන් වහන්සේටත් සත්තා දේව මනුස්සානං ඉති විශෝගාතාව කියෙනනකට අපි භාගිවතුන් වහන්සේ වන්දනා කරන කොට භාගිවතුන් වහන්සේ ළඟතින එක ගුණයක් ඇටිට සත්තා දේව මනුස්සානං. ශාස්තරූන් වහන්සේ ආචාර්වරයන් වහන්සේ ගුරුවරයන් වහන්සේ. උපදෙස්තිෙන ගුරු උතුමන් වහන්සේ. කාටද දෙවියන්ට සහ මිනිසුන්ට. දෙවියන්ට සහ මිනිස්සුන්ට හැම දෙනාටම මග කියා දෙනවා පාර පෙන්නනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේත් ශස්තෘූන් වහන්සේ නමක්. අවි භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන කොට ශස්තෘූන් වහන්සේ කියල කියනවා. ඉතිං චුන්දී කුමරි අහනවා හොයි වගේ ශාස්තෘ කෙනෙක්කුන් වහන්සේ නමක් කෙරෙයි ප්‍රසාධසිත පහන් සිත ඇතිකර ගත්තහමද ස්මීනිමේ මරණින් පස්සේ සුගතිගාමී වන්නේ දුගතියට නොයන්නේ අනිකාරනත් එහෙමයි ධර්මය පිළිබඳව කවර ධර්මයක් පිළිබඳව. ඊළඟට කතන් ඒවගේ සංහ සංඝයා පිළි බඳවද. කොයි වගේ ගණයක් පිළිබඳවද, සංූහයක් පිළි බඳවද. ඊළඟට කොයි වගේ සීලයක් පිළි බඳවද. කතන් රූපේසු, සීලේසු පරිපූර කාරිී කායස්ස බේදා සුගතින්ගේව සක්්ගං ලෝකං උප පච්චති. මොනවගේ කවරාකාර සීලයක් අනුගමනය කර හමද පිළිපැත්්දහමද මේ සුගතිගාමි බව ඇතිකරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එයට භාග්‍යවතුන් වහන්සේ ඇයට ඉතාම හොඳ හඳුන්වාදීමක් කරනවා පිළිතුරක් ලබා දෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ නමක් හඳුනාගන්නකොට ඒ ශාස්තෘූන් වහන්සේ පිළිබඳව අපි දැනගතයුතුදේ ගොඩක් තියෙනවා. ඒ නිසා බුදුපාණන් වහන්සේ ුන්ද කුමරියයට පිළිතුරු සපේමෙන් කියනවා යාවතා චුන්දී සත්තා චුන්ී ලෝකේ යම්තාක් සත්වො කොට්ටාස ඉන්නවද. කොයි වගේ සත්ව කොට්ටාසද අපදා කකුල් නැති සත්තු. කකුල් නැති සත්තු ගනයට වැටෙන්න කවුද සර්පයන් මාලුවන් වගේ සත්තු නේද? ෝටි ප්‍රකෝටි ගැනන් ඉන්නවා කෝටි ප්‍රකෝටි ගන ඊළඟට ඩිපදා කකොල් දෙකේ සත්තු මනුෂ්‍යත් අඇති ඒ කොට්ටා සිටයි ඒ සත්ව කොට්ටාසිටමයි හුගක් ඉින්වා කුරුල්ලෝ සතුනාදී සත්තු මිනිස්සු ආදී වර්ග කොට්ටාස කීපයක් ඊළඟට දිිපදවා චතුප්පදවා පාහතරක් ඇති සත්තු බෞප්පදවා බොහෝපා ඇති සත්තු මකුළුවන් පැත්තයන් වගේ සත්තු ගොඩක් පාතියෙනවා ඒවගේ රූපිනොවා රූපිනොවා රූපය තියෙන සත්තු රූපයේ නැති සත්තු. සංඥිනෝවා සංඥිනවා සංඥාවන් ඇතිසත්තු සඥ්ඥාවන් නැති සත්තු ඒවගේම නේවසඥී නා සං්ඥිනෝවා බලාග්‍රෙහි උපන් සත්තුය කියලා දක්වන සඥාවන් ඇත්තේත් නැත නැත්තේත් නැත. එබඳු සත්ව කොට්ටාසේවායිතිවෙන්නේ හුඟක් බ්‍රහ්මලෝකවලටයි. ඉතිං ඔය කියාපු සියලූම වර්ගේ සත්ව කොට්ඨාසයන් අතර තථගතෝ තේ සං අගගමක්කායති භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනාටම අග්‍රයයි ශ්‍රේෂ්ට්‍රයයි ප්‍රධානයයි උතුම් යයි කියු ලැවෙේ. මොනවිදි කොට් කෙනෙක් ගත්තත් මොනවිදිිය තත්ත්වයක කෙනෙක් ගත්තත් මොනආගමක කෙනෙක් ගත්තත් ලෝකයාගම් ගොඩක් තියෙනවා ඒ උමාගමකම ඒ සියලූම දෙනාට වඩා භාග්‍යවතුන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ටයි කියලා ගන්න ඕනේ ඒ ප්‍රසාදසිත ඇති කර ගන්න එතකොට මේ එකට හේතු කාරණා තියෙනවා. කට යුක්තිධර්මය අනුව කරුණුකාරණ ඉමත්‍රාශයක් තියෙනවා ඒකෝ චුන්දී බුද්ධේ පසන්න අගේ තේ පසන්න චුන්දී ඔය කියයාාපු සස්රූන් වහන්සේ කෙරෙහි ප්‍රසාධසිත බුද්ධ බුද්ධේ පසන්න බුදුරජාණන් වහන්ස කරේ ප්‍රසාධසිත ඇති කර ගත්තහම අගගේ තේ පසන්නා අග්‍රය වූ ප්‍රසාදයට පත්වීමක් ශ්‍රේෂ්ඨ වූ ප්‍රසාදයට පත්වීමක්. එතනින් එහාට ශ්‍රේෂ්ඨත්වය නිර්මාණය කරන්නට බෑ. ඊට වඩා එහාට ශ්‍රේෂ්ඨෙක් ලෝකය ඇත්තේ නෑ. එතකොට ඒ නිසා අගගේ කෝපන පසන්නනං අගගෝවිපාකෝහෝතිී අග්‍රස්ථානයේ කෙරෙහි ප්‍රසාධත්වය ඇති කර ගත්තාම අග්ගෝ විපාකෝහෝති විපාකයක්ත්වේ ඉතාම ඉහල එකක් බවට පත් වෙනවා. අන්න ඔය පැත්තෙන් තමයි මේ ශාස්තෘූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සරණයා මෙ සුගතිගාමී බව ඇතිකරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ශ්‍රේෂ්ඨත්වය නිසා. උන්වහන්සේ කෙහි ප්‍රසාධසිත ඇතිකර ගත්තාම ඉන් සුගතිගාමී වෙන්න පුළුවන්. මොකක් නොකළත් ප්‍රසාධ සිත ඇතිකර ගැනීම පමණ කොච්චර ආනිසංස කුසල් සිත් නිර්මාණය වන තැනක් ද කියලා තැම් බලන්ට බුදුරජාණන් වහන්සේ දවසක් මහමගවාඩිනකොට අවුරුදු අසුවක අනුවක පමණ අම්ම කෙනෙක් පාරියන්නෙත් වවුල වවුල අමාරුවෙන් යන්නේ යනකොට ඉසරහට බුදුහාමුදුරු වඩි නො දැකලා ඇය කානුවට බහිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඇයි දිරේ නතර වුණා. නතර වනාට පස්සේ බුදුහාමුදුරෝ මුගලං හාමුදුරුවන්ගේ මූුණ බැලවා. මුගලන් හාමුදුරන්ගේ මූුණ බැලුවවා හමන් වහන්සි තේරුන් ගත්තා ඇයි බුදුහාමුදුරු මෙතන නතර වුණේ. මේ අසරන අහිංසක මෑණියං ලඟ නතර වුණේ මොකද තව ටිකවෙලාවකින් ඒයම්මා මහමගදි මියගිහිල්ලා නරක තැනක උත්පත්තිය ලබනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ අසරනම්මට පිහිටවෙන්ට උන්වහන්සේ ඇය ඉදිරියේ නතර වුණා මුගලඟ අමුදුරුකනු පාදේ වන්දාහි චන්්ඩාලි සැඩොලිය බුදු සිරිපා වඳන්න ඇයි චණ්ඩා අම්ම කෙනෙක් සැඩොල් අම්මගෙනෙ. ඒ නිසා ඇය බුදු හාමුදුරුවාඩිනකොට කානුවට බැස්සේ ඒ කාලි ඉන්දියාවේ අනුගමනය කළ සිරිත්විරිත්. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබට අනුකම්පාවෙන් මේ වැඩ ඉන්නේ ඒ නිසා උන්වහන්සගේ සිරිපා නමදින්න ප්‍රසාධසිත ඇති කරගෙන. ඇය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදසිත ඇතිකරගෙන වැඳ නමස්කාර කළා. බුදු හාමුදුරුවපහු වැඩියා. වැඩන ටික වෙලාවක්ගේ නෑ ඇතිරින් යන එල දෙනක් ඇනලා අර අම්ම මිය ගියා. මැරිච්චගවන් කොහේද උපන්නේ තවත්තිසාදී වෙලෝකේ. වෙන මොන පිනක්වත් නෑ. පිනමොකදධාර අග්‍රස්ථානය කෙරෙහි ප්‍රසාධ සිත ඇතිකර ගැනීම පමණයි. බලන්නේ අග්‍රස්ථානය කරෙහි අග්‍රව වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අග්‍ර වූ ප්‍රසාධය ඇතිකර ගත්තහම අග්‍රවූ පලයක් නිර්මාණය වෙනවා නිර්මාණය වෙනවා. එනිසා අපි පුරුදුකරගණ්ඩෝ නොහොඳ දෙයක් තමයි පුංචිකාලින්දලා බුදුරජාණන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අඩ ස්ථානයේ සිටින උතුමන් වහන්සේ. එහෙම සිතිවිලි අපේ හිත්තුල නිතර ඇතිකර ගන්නට ඕනේ ංචිකාල ඉඳල දරුවන්ට කියා දෙන්න දරුවන්ට කියා දෙනකොට අම්මලතාත්තල බුදුහාමුදුරුන්ගේ තැන කවුරුවක් ගන්නේයන්න එපා කටවත් දෙන්න අත් එපා අම්මට දෙන්න අත්්‍යපා තාතර දෙන්නත්ත එපා හාමුදුරුවන්ට දෙන්න අ එපා කිසි කෙනෙකුට දෙන්ට එපා හොදර මතකතියාග වැරැද්ද ඉතාම බරපත්තල ලෙස සමාජය තුළ කල්ලා තියෙන්නේ මේ අපරාධය කල්ලා තියෙන්නේ. ඒ අපරාධය එහෙම කරපු නිසා අපේ හැදෙන වැඩෙන පරපුර බුදුරජාණන් වහන්සේ කෙර ප්‍රසාදය හුඟක් හඩු කරගෙන ඉන්නේ කටයුතු කරන්න. ඒකෙ වැරදිකාරයෝ කවුද භික්‍ෂූන් අහන්සල වැරදිකාරයහෝ අම්මල වැරදිකාරයෝ තාත්තල වැරදිකාරයෝ ඇයි බුදුහාමුදුරුවන්ගේ තැනගන්න ගිය නිසා. අපි කාටවත් උන්වහන්සේක තැන ගන්න බෑ. උහන්සේ තැනගන්න පුලන් තව එකෙනෙකොටයි. ඒවගේම බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. වෙන ලෝකෙ කාටවත් උන්වහන්සේ තැන ගන්න බෑ. අපිට හරියට වරද්දල තියෙනවා. පාර හුඟක් අපේ වරද්දල. ඒ වරද්ධපු එකේ දුරුවිපාක අපට ගෙවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා හුඟක් විට ගත්තා හම අපේ බුහෝවිට අපේ සමාජයේ හැදන වැඩෙන දරුවන්ගෙන් තරුණ පරම්පරාව බුදුහාමදුරු පිළිබාඳව තියන සිතිවිලි හුඟක් කඩා වැටිලා හුඟක් පොඩ්ඩක් නෙවේ ඒ කඩා වැටීමෙන් කඩා වට්ටපුවාය ඒකට වග කියන්න ටඕනය අපරාදධට. නි හොඳට මතක තියාගන්න හැමූම බනාහනෝ ඔයත්තුොයිතරක් නෙවෙයි මේ බෞද්ධයා රූපවාහිනයෙන් බනාහන මෙ වෙලාල් සියලු දෙනාම මතක තියාගැන්ට ඕනෑ. බුදු හාමදුරුන්ගේ තැනගන්න කවුරුවත් එන්ට එපා. උන්න්නහන්සේගේ තැනගන්න ඊළඟට කෙනෙක් බලා ඉන්නවා. කෞද මෛත්‍රී බෝධි සත්්‍යයන් වහන්සේ. තෞතිසා දිව්‍යලෝකේ මෛත්‍රී බෝධි සත්්‍යයන් වහන්සේ උන්වහන්සේගේ තැනගන්න බලාගෙන ඉන්නවා. ඒ අවශ්‍ය කරන කටයුතු සියල්ල සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා. මේ මොනව දෙයක්වත් කරලා නැතිව නේද ඒ සඳ අවශ්‍ය කරන කිසිල දෙයක් කරල නැතුව උන්වහන්සගේ තැනගන්න දඟලනකොට මොන අපරාධකාරයෝද කියල ඉතිනවා මේ මොන අපරාධකාරයති නිසා හොඳට මතක තියාගන්න නිතරම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාධසිත ඉහල මට්ටමකට ගන්ට. ඒක දුරුවලවෙන්ට කොල් වෙලාවකුවත් ඉඩතියන්නපා. හැම වෙලා එම ඕනම දේකට කලින් කවුරු ළඟටතිගේලකයන්නේ බුදුහා මුදුරන්ට ගේලකයන්. බුදුරජාණන් වහන්සට ගේලකයන්න දුකාක් ඒදනාවක් කනගාටුවක් සතුටක් මේ ඕනව දෙයක්. අපටේ පුරුද්ධ නැති වෙලා ගිහිල්ලා. ඒ පුරුද්ධ ඉතාම වටිනව ඇති කරගන්නට ඕනෑ. අන්න එතකොට තමයි අපට ඇහුම්කන් දෙන කෙනෙ ඉන්ටවා කියලා, අපට පිහිටවෙන කෙනෙක් ඉන්නවා කියලා සිතිවිලි අපේ හදාගන්න පුළුවන්කමතිය. තැම් බලන්න, උන්වහන්සේකිර ප්‍රසාධ සිත ඇතිකර ගත්ත පමණින්ම කවද්දාක්වත් පිනක් නොකළ ඒ අහිංස කසර නම්මා මැරිච්ච ගමන් කොහෙදු පන්නේ තවතිසාදිවය ලෝක. අපේ රටේ හිටියා පුස්්ස දේව කියල යෝධයෙක්. පුසදේව දුටුගැමනු රජ්ජුරුවත්තෙක්ක සටන්ර ගියා යුද්ධට ගියා. පස්සේ යුද්ධයෙන් පස්සේ පුසදේව යෝධයා පැවිදි වුණා. සියලු තමන්ට ලැබිච්ච පඬුරු පාක්කුඩන් තෑගිභෝග සියල්ලව ප්‍රතික්ෂේප කරලා. උතුම් පැවිදි බවට පත් වුණ. පැවිදිබවට පත්වෙලා දීර්ඝකාලයක් පුරුදු කළේ මෛත්‍රී කමටහනයි. මෛත්‍රී කර්මස්ථානය හැමවෙලා එම ප්‍රගුණ කර ගත්තා. ඒ මෛත්‍රී කර්මස්ථානයෙන් යුක්තව දවසක් චෛත්‍ය මලුව ඇමදලා භාවනා කරන්න චෛත්‍ය මල්ුවේ වාඩි වඋනහම මාරය බලන් හිටියා. දැන් ඉඩදුන්නොත් මෙයාට මෙයා හුගක් ලෝකෝත්‍රර සුවේ ඉහලට යනවා. එනිසා බාධ කරන්නටඕ නෑ.ඒ නිසා මාරදිවිය පුත්‍රය මොකද කළේ වදුුරෙකුගේ වේසයක් මවාගෙන ඇවිල්ලා ඒ ස්ථානයේ අපවිත්‍ර කලාා. හිත ඒ කාග්‍රතාවයට පත්කරගන්න එගතාවයට පත්කරගන්න පුසදේව හමුදුරුවන්ට බැරි වුණා ආපහු එතන පිරිසිදු කරලා නැවතවතාවක් වාඩි වුණා ඊටවස්සේ මාරයා හරකෙක්්ග්‍ය වේශය රැගෙනවා ඇවිල්ල එතන අපවිත්‍ර කළා ආපහු නැගිටන සුද්ධ පාවිත්‍ර කර නැවතත් එවැනි දෙයක්ම කලා උන වතාවත් එහෙම කළලාහම උන්වහන්සේ නවා උඹ මාරයනේද. මාරයගේ සිරිතක් තියනවා බොරු කියන්නේ නෑ. බොරු කියන්නේ.ඒනිසා ක ඕ උමම මාරය තමයි. බොහොහොදැ හම්බච්චේක මුණ ගැහච්චක මගක් කොයි. බුදු හහාදුර ජීවත එච් කාලෙත් බුදු හාමුදුරුන්ට කොච්චට බාධ කළාද. ඔබ නිතර බුදු හාමුදුරු දැකල තියනෝ කොයි වගේද කියලා. අපේ ශාස්ත්‍රරූන් වහන්සේ හොඳට දැක පුරුදු කෙනෙක්. ඒ නිසා පුළුවන්දු පොඩ්ඩක් මට බුදුහාමුදුරගේ රූපය මවල පෙන්නන්න පුළවා. මාරයා ටිකවෙලාවකට බුදු හාමුදුරන්ගේ රූපය ගත්තා. බුදු හාමුදුරන්ගේ රූපයෙන් පෙනී හිටියා. පෙනී හිටින කොටම පුස්සදේව හාමුදුරු ම මාරයටමිච්චර ලස්සනට බුද්ධරූපය නිර්මාණය කර ගැත හැකි නම් ජියවුමාන බුදුහාමුදුරු මොනතරං සුන්දර චරිතයක්ද රූපයක්ද කියලා බුදුහාමදුරුන්ගේ ගුණසී කරන්න පටන් ගත්තා. ගුණසහි කරනකොට උන්වහන්සේ උතුම් රහත්ඵලයට පත් වනා. මාරය පැරදුුණා. ඉතින් පුස්සදේව මරහතන් වහන්සේට රහත්ඵලය ලබා ගැනීමට හැකිවුණේ බුදුහාම දුරකිරේ තිබිච්ච මහා ප්‍රසාදය ප්‍රසන්නතාවේ උන්වහන්සගේ ගුණේ පිළිබඳව තිබිච්ච ඉතාම සමීප සම්බන්ධතාව කිිටතුුකම ඒ ප්‍රසාධහිත උන්වහන්සේ කොතෙක් ඉහලට අරගෙන ගියාද උතුම් රහත් පදවී ට අරගෙන ගියා එනිසා බුදුහාමුදුරු සස්රූන් වහන්සේරෙහිගේ බුද්ධයයක්ගේ පසන්නාන. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කිරෙහි ප්‍රසාදය ඇති කර ගැනීම. ඉතින් අපි පුංචිකාලය ඉඳලා දරුවන්ටය කියාදෙන්ට ඕන උගන්නන්ට ඕනෑ. බුදුරජාණන් වහන්සේගේ තැන අම්මල ගන්න තාත්තල ගන්න යන්නේ නැතුව අම්මල තාත්තල හැමදාම දරුවත්ත එක් බුදුහාමුරන්රු වඳන්න පුරතුදු දරුවෙක් බදුදහාහදුරුන්ට වඳන්නේ නැතුව අම්මට තාත්ට වන්දී නාවනම් අහන්න බුදුහන්දුරුන්ට වැඳලදාවේ මගේළඟට කියලා. එන්න පාමිින් පස්ස කියලා. එහම දඩුවමක් දෙන්න. ඒ දඩුවම ක්‍රියාත්මක කරන්නට. ඒ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නරක චේතනාවකින්නේමදැන් දරුවගේ උගරේ මේ ගලක් කරවුණාම ලිකෑල්ලක් කරවුුණාම නේද. බෙල්ල තදිින් අල්ල කටෑරලා ඇඟිල්ල දාල නවල ලේද්දි කෑගහද්ද ගන්නවා. ඒ තරහින්ද නෑ. අනුකම්පාවෙන්. ඒවාගිම තමයි තමන්ට වදී නේනකොට අහන්න පුතේ බුදුහන්දුරන්ට වැඳල දාවේ. බුදුහන්දුරන්ට වඳන්න ඇතුට වඳින්ට එනිපා අනු පුරද්ධ ඇති කරන අම්මා. කෝ අම්මලහිම කරන්න නෑන. එතකොට කාගෙද වැරැද්ද දරුවගෙද නෑ? කියල දීලනෑ හැට උගන්නල නෑ. එකයාදීම කරන්න ඕන අම්මලතාත්තල. මාතෘපිත්‍රු කෘතා අ්‍යාසයේ ගුණීතාමේති බාලකක්. බාලයා ළමයා පුංචි දරුවා. ගුණවත් භාවට පත්වන්නේ අම්මලතාත්තලගේ අභ්‍යාසයන් තුළයි. ඒ ගුණවත්කම්බලට දරුවා හුරුකරවීම අභ්‍යස කරවීම වගකීමෙන් අම තාත්තලට පැනලයන්ට බෑ. තැන් පැළල ගිහිල්ල තියෙනවා. ඉති එනිසා එක හදාගන්ත වන දැන් චුන්දී කුමරයට භාග්‍යවතුන් වහන්සේ දෙන උත්තරය සස්තරූන් වහන්සේ කරෙහි කොයිවිී ශස්රූන් වහන්සේ කෙනෙ ඒ අතාගතයන් වහන්සේ සියලු දෙනාටම අග්‍රයි ශ්‍රේෂ්ඨයි උපන් නැටිය සිද්ධාරතු කුමාරියෝම කද ප්‍රකාශ කරේ. අගෝ හමස්මී ලෝකස් ජෙට්ටෝ හමස්මී ලෝකස් සෙට්ටෝ හමස්මී ලෝකස්. මම ලෝකයට හගග්‍රවෙමි, මම ලෝකයට ජේෂ්ටයා වෙමි මම ලෝකයට ශ්‍රේෂ්ඨයා වෙමි. උන්වහන්සගේ ශ්‍රේෂ්ඨකවත් ජේෂ්ටත්වයක් කවුරුවත් මංකොල්ලකා ගැන් ඕනෙ නෑ. කවුරුවත් එම මංකොල්ලකන්ටේ නෝනෙත් නෑ. අපි එමයි පිළිගන්නෙත් නෑ. ැලෙස ප්‍රතික්ෂේප කරන්ට පිළිකුල් කරන්න. කවරු හරි බුදුහාමුදුරුන්ගේ තැනරගෙන වැඩරන්න යනවනක් දැඩිලෙස පිළිකුල් කරන්න. ඒ නිසා උන්වහන්සේගේ තැන ගැන අප හිතලා කටයතු කරලා ප්‍රසාදසිත ඇතිකර ගත්තාම තමයි අපට හොඳ ගතියක් හොඳ උපතක් ඇතිකර ගන්න ඉඩ ලැබෙන්නේ. සුගතිගාමී වෙන්ට ඒ කාරනාවම අපට ප්‍රමාණවත් දෙයක් බවට පත්වෙනවා. ඊළඟට දෙවැනි කාරණාව දම්මෝ යාවතා චන්දී ධම්මා සංකතාව සංකතාව විරාගෝතය ස අගගමක්කා ඇති. ඒ වගේම තමයි ධර්මය විවිධාකාර ලෝකයේ ධර්ම තියෙනවා ඒ ධර්මයන් අතර අපි හඳුනාගන්නුන් අපේ ධර්මය තියෙන සුවිශීෂතතාව කුමක්ති කියෙනෙක්. ඒ විශිතාව හඳුනාගන්න කොට සංකතාව අසංකතාව ලෝකයේ ධර්ම තියෙනෝ සංකතා අ සංකත ධර්ම. බොහෝවිට ගත්තාම සංකත ධර්මයි හැම තැනකම තියන්නේ හදාගත්තු දේවල්. අසංකත ධර්මයක් හැටියට ලෝකයේ තියෙන්න එකක් නිවන පමණයි. එ අසංකත ධර්මය පිළිබඳව හඳුනාගන්න කොට විරාගෝතය සං අග්ගමක්කා ඇති. ඒ සියලු සංකතා සංකත ධර්මාතර විරාගෝතය සං අග්ගමක්කා ඇති ගිවන ඒ හැම ධර්මාතරම ඉහලට යනවා. අග්‍රස්ථානයට පත්වෙනවා. ධර්මාතර අග්‍රස්ථානය ලබන්නේ අග්‍රපදවිය ලබන්නේ ශ්‍රේෂ්ඨත්තය ලබන්නේ කුමන ධර්මේද නිර්වාන ධර්මයයි. නිර්වාණ ධර්මයකිරෙ. ්‍රසාධ පහංසිත ඇතිකරග. ඒ නිර්වාණ ධර්මය නැමැත්ති චක්තිය මුකුමක්ද අපට ලබාද යදිදං මද නිම්මදනු මද නැති කරනවා රාග මද මද තියෙන අය ප්‍රාග මද නැත්තන් බවට පත් කරනවා. මද නිම්මදනු ඒවගේම පිපාස විනයෝ රාදී ලේ්ෂ ධර්මවල පිපාසයෙන් නිවලදානවා. ආලය සමුග්ඝාතෝ ආලය ආදරයේ ඇලිහිම කියන මේවා මුලින්ම ගලවලදානවා සමුගඝාතෝ. ඊළඟට වට්ටු පච්චේදෝ. සියලු ඇලිහිම් විනාශ කරනු වගේම සියලු විරෘත්තයෝ සිදෙත්. ෘ කර්මවෘත කෙලේෂිවෘරත අදී වෘතයන් සිඳී යනෝ. එවගේම ඒ තන්දක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බා නම් තෘෂ්ණාවගේ ක්ෂයවීම සසරදුක් නිමාවීම සියලු දැවීම් අවසංකිරීම. මේ විරාගේ ස්වභාවයයි. ඒ විරාගයෙන් කරන දේ හුගක්තියනවා. අපට මේ භවගාමී සංසාර ගමනේ තියන හුඟක් අහිතකර දේවල් ල අපින් ඉවත් කරලා අපේ හිතේ පවිත්‍රත්වය පිරිසුදුභාවය නිර්මාණය කරලා දෙනෝ. එතකොට ඒකෝ චුන්දිී විරාගේ ධම්මේ පසන්න චුන්දී යම් කෙනෙක් ොය කියපු විරාග ධර්මය කරෙහි පැහැදීම ඇති කරගත් නිවන නැමැති ධර්මය කෙරෙහි පැහැදීම ඇති කර ගත් තද අගගයතයේ පසන් වූ ඔහු අග්‍රස්ථානයහි ප්‍රසාදයට පත් වූ කෙනෙක්. අග්‍රභාවයේ ප්‍රසාදේයට පත් වනාම හොඳ උපතක් කොහුට හිමිකර ගන්ට අවස්ථාව ලැබෙනෝ අගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝහෝති ශ්‍රේෂ්ඨ විපාකයක් හිමිකර ගන්නවා ඉස්සර කාල හිටියා සුන්දර සමුද්ධ කියලා හාමුදුරු නමක් උන්වහන්සේ පිණඩපාත්‍ය වැඩිය හාම දවසක් එක නගර සෝබිනිියක් උන්වහන්සේ පොළොඹවා ගන්න. විවිධ උපක්‍රම යෙදවා. විවිධ උපක්‍රම යොදලා බුදුරජාණ ඇය කොහොමහරි. රස තෘෂ්ණාවට උන්වහන්සේ නතුකරගත්ත. පින්ඩපාති වැඩිය හාම විධ ආහාරපාන හදල පූජා කලා. ඒ පූජා කරලා උන්වහන්සේ වෙනත් තැංවලට පින්ඩපාති යන්නේ නැතු මෙතින්ට පමණක් පින්ඩපාති වඩීන මට්ටමට රසතුෘෂ්ණාවට යොමු කළ. ඊට පස්සේ එලිය පිණ්ඩපාතවල දන්න ගිහාම ඇතුළට ඇවිල්ලවල දන්ට කිව්වා. ඊළඟට ඇතුල් කෑලිවන්දරක රු මලට කියල වල දට කිව්වා. මේ විදියට ක්‍රම ක්‍රමයින් ඇය උන්වහන්සගේ සිත පොළඹවෙලා අන්තිමින්ට ඉතාම දරුණු මට්ටමට පත්කරන කොට බුදුහාමුදුරෝ සැවැත්වුවරීදන් මේ සුදියූ බලාගෙන ඉඳලා. ආනන්ද හමුදුරන්ටික නො අනන්ද සැවැත්නුවර එක මන්තරයක මහා සටනක් යනවා. සුන්දර සමුද්ධයි ගනිකාවකයි අතර. ස්වමිනිි දැන් දිනන්න කවුද කිට්ටු වෙලා ඉන්න කියලා. අනන්ද හාමුදුර හනකොට බුදුහාමුදුර කියනෝ මංහිතන්නේ මේ සටනින් සුන්දර සමුද්ධ ජය ගනී කියලා. එනිසා බුදුහාමුදුරුව අලෝක දහරාවක් යවලා ධර්මයේ දේශනා කරහම උන්වහන්සි ගිහිත නිවී ගියා. ර්මය පිළිඳව ප්‍රසන්නතාවය ඇති වුණා. ධර්මය ප්‍රසන්නතාවෙන් උන්වහන්සේ මාර්ග පලාවබෝධය කලාා. රහත්ඵලය ලබාගෙනන් වහන්සේ ඒ මන්දිරේ මුදුන වහල හෙල්කරගෙන තමයි ඉරදිෙන් බුදු හා දුරුළඟට වැඩම කරලා තියන්නේ. එිනිසා ධර්මය කෙරහි ප්‍රසාධ භාවය අග්‍රවූ ධර්මය කෙරහි ප්‍රසාධතාවය අපට අපේ ගමන සාර්ථක කරන හොඳම දෙයක් බවට පත්වෙනවා. ඊළඟෙට යාාවතා චුන්දිී සංගවා ගනාවා තතාගත සාවක සංගෝතය සං අර්ගමක්කා ඇති. චුන්දිි කුමර ඇහුවා සංඝ කියන මේ වච්චනය ගත්තාහම සමූහයක්. විවිධාකාර සමූහයන්නවා. දේශපාලන සමූහඉන්නවා නේද. විවිධ ආගමික කොට්ටාස ඉන්නවා. ඒ සියලු ආගමික කොට්ටාස විධ බ්‍රාක්්මණ සංග ඊළඟට. ග ඔය කාටත් සංග කියන වචනය පාවිච්ච කරන්න පුළුවන්. එතකොට සමූහයක් ඉන්නේ හම් තැනකද සංගෝති සමූහෝ සමූහයක් මේ සමූහය කියන සංඝයා කියල වච්චනයෙන් හඳුන්වන කොට්ටාසය. ඒ කොට්ටාසේ තුළ විශේෂතාවගයක් තියෙනවා. අන්නේ විශේෂතානුව ඔවුන් හඳුනා ගැන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යදිදං චත්තාරි පුරුස යුගානිී අට්ට පුරිසු පුද්ගල. යුගපුරුෝ යුගහතරක්තියනෝ පුද්ජලයොන් අට දෙනෙක්කන්නවා. යුග හතරමොනවද සෝවාන් මාර්ගඵල එකක්. සකදාගාමි මාර්ගඵල එකක්. අනාගාමි මාර්ගඵල එකක්. අරහත් මාර්ගඵල එකක්. යුග හතර. පුද්ජල වසයෙන් ගත්තා මේක වෙනවෙනම ගන්න. ස්වාන් පුද්ජලස්ස්න් මාර්ග පුද්ගලයක්. පල පුච්චලයා ඉිනිසක් කිය චත්තාරි පුරිස යුගානිි අට්ට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංගු. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියල කියන්නේ ඇත්තන්. අපි ශ්‍රාවක සංගයාට අයිති නෑ අපි සම්මති සංගයාට අයිති සංග කියන වච්චනයෙන් අපි ගත්තා මයිති වෙන්නේ සම්මතිංගය දැන් සමහරි විට අපි යනකොටත් ඔය සුපටිපන් වූ ගාතාව කියල වන්දිනුව එකෙච්චර හරි නෑ ගැලපෙන්න්නේි නෑ. ඇයි මේ ගාථාවේ පැහැදිලිවම තියනෝ මොකක්ද. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංකු. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වන්නේ කවුදර යුග හතරයි යුගල හතරයි පුද්ගලාටයි. එතකොට ඒ ඇත්තං ළඟ යවුතුමන් වහන්සේලා ළඟ තියෙනවා කවරගුණයක් ද. ආහුනෙන්යෝ පාහුනෙන්යෝ දක්කිනෙයෝ අංජලි කරණීෝ. මේ ගුණ. මේ සංඝ කියන වචනය තුළට අදාළ වන ඇත්තන් තුළ තියෙන මේ මහා ගුණ අනිත් අයි ළඟ ඇත්තේ නෑ. කණ්ඩායම් ළඟ ඇත්ති නෑ වෙන සංගයන් තුළ ඇත්ති නෑ ඒ ගුණ ටික හඳුනාගත් තහම අන්නේ ගුණයන් තුළින් මේ සංඝ හඳුනාගෙන ප්‍රසාධ සිත ඇතිකරගන්න පහන් සිත ඇතිකර ගන්නට ඒ පහන් සිත ඇති කර ගත්තාම එතකොට පුළුවන්කම ලැබෙනවා ඒ පහන්සිත තුළින් සුගතිගාමී භාවය ඇතිකරගන්න සුගතිගාමී වෙන්ට තුමාන් වහන්සේලා කරේ සංග උතුමාන් වහන්සේලාකිරේ පුංචි හෝ යමක් දුන්නහම කුච්චර ආනිශන්සයක් අපේ ස්ත්‍රකාලය සඳංඟර ගන්ධර කියල දේශේ හාමුදුරණමක් සට් අභිඥ්ඥාලාභේ උතුමාන් වහන්සේරම. උන්හන්සේ දවසක් පින්ඩ පාති වැඩම කරලා ලැබිච්චාහාරටික හරගෙන එනකොට පාත්‍රෙත්තරගෙන හොරෙක් පස්සෙන් නවා. උන්හන්ස ගල්ගහාාවට ගයා පිඩපාතතිටිකත් තරගෙන ඇවිල්ලා බලාගෙන වන්න පැත්තකින් වැරදිලාවත් මෙයා තනියමක කැවොත් මේ මගලඟ තියෙන කිරිච්චයෙන් ඇල්ල මරනවා ජීතනාවයි. උන්වහන්සේ ඒ අදහස දැක්ක හොරාගේ. අභිතඥාලා බවුතුන් වහන්සේ නමත් නිසා. ඒ අදහස දැනගෙන උන්වහන්ස කළේ මොකක්ධාර පාතරයේ පින්ඩපාතය ඔක්කොම ටික ඔක්කොම එකට ඇනුවා. අනලා පාතරයේ පිටින්ම අර හොරාට තුන්න. හිම දෙනකොට ලැබිච්ච පින්ඩපාතතිටික ඔක්කොම එක අානලා මෙන්න ගන්න කියලා පාත්‍රයේ පිටිම දුන්නාම අර දරුණු හිත හුඟක් මෙල්ලවුණා. අනේ කොච්චරු හොඳ කෙනෙද්ද. ප්‍රසාධසිත ඇතිකර ගත්තා. පාහන්සිත ඇතිකර ගත්තා. පහන්සිත ඇතිකර ගෙන හොරාම කද්දක ලේළඟට. හොරාර ලැබිච්ච පිඩපාත පාත්‍රයේ තිබච්ච පිණඩපාතය දෙකට බෙදවා. දෙකට බෙදලා ද මෙයාට න අයිති මේක යට දීපුුව කන. ඒ නිසා ඒකින් භාගයක් උන්වහන්සිට ආපව් පෝජා කළන්. තැන්ම අපරාධකරු මේයන්ට කිෙට්ටුනාාම නොයෙක් දේවල් පේන්න ගත්තා, ගිනිියන් ගුලි ගිනි වතුර මේව පේන්ට ගත්තා. තම භාරිාවටිකේ නො මංකරපු අපාධවල විපාකය මට දැන් එන්න අ ය දන්නේ. එ නිසා මට නම් බේරිල්ලක් ඇත්තෙම නෑ කියල කෑ ගහනවා. කෑගහනකොට භාරිියාව කිව්වා මතකද ඔයාට මේ ඔය දවසක් කිව්වා. හාමුදුරණවක් පින්ඩපාතදානය තමන්ට දුන්නහම තමන් ඒකින් භාග්‍යයක් උන්වහන් සිට පූජා කළ කිය. ඒක හිතට ගන්න. මේ මැරදන්නේන් අවිච්චියට යන්න ඉන්න වෙලාවේ. අවිචයට යන්න ඉන්න වෙලාවේ මේ කරපු අපරාධවලට දඩුවම් වෙදිින්ට ඉන්න වෙලාවේ. භාරියාව මතක් කලා ඇඒ සිද්ධිය. ඕ මම ඒක හිතට ගන්නවා කියලා. අර සිද්ධිය හිත අර්ගන මියගේ හාම දදිවියලෝක උපත්තියල. ට මේ උතුමාන් වහන්සේලා කරේ ප්‍රසාධසිත ඇත ගැනී ඇතිකර ගැනීමේ භාග්‍ය මොනතරං විස්මිත එකක්ත. මොන තරං විස්මිතද. අන්නේ නිසා ඔය කියාපු තුනුරුවන් කෙරෙහිත්. ඒවාගේ මාරකයාාපු ආර්ය සීලය කෙරෙහිත් හිත ඇතිකරගෙන කටයුතු කරහම එතන අගේ බුද්ධේ පසන්නානං ග්‍රස්ථානයේ සිත පිහිටුවා ගත්ත කෙනෙ අගේ දම්මේ පසන්නාන්. අග්‍ර වූ ධර්මය කෙරෙහි ප්‍රසාදය ඇතිකර ගත්ත කෙනෙ. අග්‍ර වූ සංගහා කරේ ඇතිකර ගත්ත වූ කෙනෙ. ඒවගේම අග්‍රවූ සීලය කරෙ හිත ඇතිකර ගත්ත කෙනෙක් වුුණා අගගස දාාතා මේදාාවී අගගදම්ම සමාහිතෝ දේවභූතෝ මනුස්සෝවා අගගපපත් වූ පමෝදති. තමන්ට අග්‍රප්‍රාප්්‍ර භාව ඇතිකරගෙන දිව්‍ය මනුෂ්‍යයන් අතර හොඳින් ජීවත්වෙන්න ඉඩකඩ සැලසෙනවා. එනිසා. ද කුමරයා ප්‍රමාණ සතුරට පත් වනා බුදුපියාණන් වහන්සේ කළේ දෙසුමින්. ඒ නිසා අපි සියලු දෙනාමත් මේ තුනුරුවන් කෙරෙහි මහා ප්‍රසාදය ඇතිකරගෙන පස් පවින් වැලකිලා සීලය කෙහි ගෞරවයෙන් ඒවා රක්ෂා කරගෙනමලොුවත් පරලුවත් සනසාගෙන කෙළවර ශාන්තාමා මහනිවෙනින් සැනසීමත් ඒවා කියලා සාධූකයන්න. තුනේ අදමම ධර්ම දේශනාවේ දායිකත්වය බාරිගෙන කටයතු කළා කැකිරාව කුඹුක්වැවය ග්‍රාවේ පාදිංචි එච්චෙම් සීතාරත්න මැනිකේ මැනියන් නඇතුළු දරු පිරිස බලාපොරොත්තුනවා TීBS දිසානායක මහත්ම පරලෝෂපත්වල වසර පහක් පිරීමනි මිති කරගෙනක්. ඒවාගේ එච්චෙම් රම්බණ්ඩා මහත්ම ඩම් බිසෝ මැනිකේ මහත්මය කියන දෙමාපියන්ට පුුණ්්‍යාන මෝදනා කිරීමටත්. සුනිර් දිසානායක මහත්මාට ටිකරි බණ්ඩ හසාරම් මැනිකා යන්න දෙමාපියන්ටත් පුඥ්‍යානු මෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා සනිද මිනිද මිනුදී ඇයි වගේම ඉනුදී තිශුර යන දරුවන්ටත් සුභාදියනය ඇතුළු පවුලේශයලු දෙනාටත් කුමාර පුතුනුවන් ඇතුළු පව්ලේසිලු දෙනාටත්. සිටින සියලු දෙනාටත් ආශිරවාද ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම ලෝකේ පුරාම රටය තුළත් ලෝකය තුළක් කොවිD දහනමේ වැලඳුනු සියලු දෙදනාටත්. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන. ඒ අනුව සිදුකර ගත්ත කුසල බලයෙන් තමන්නමිමියගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සසර ගමන සැපවත් වේවා කියන සිතිං, ඥාතීන්ට පින් දෙන්න ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ දෙවියන්ටත් පින්දෙන් එත්තාාවතාච අම්හෙහි සම්බතංපුං්්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තෝ, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබභ සම්පත්ති සිද්ධිය සීල සමාධානයේ පීටල ධර්මස්ශ්‍රවනය කරලා. පින් අනුමෝදන් කරලා සිතකය වචන කියන තුන්දොර වෙහේසවා සිදුකරගත් උතුම් කුසල ධර්මී වාසනා බලෙන් හැම දෙනාටම නිදුක් නිරෝගී සවභාවය. යහපත සාාන්තිය දියුණුව සැලසේවා පරලෝසපත්ඥාතිීන්ගේ සසරගමනත්වුව පත්වේවා කෙළවර බුද්ධහාදි උතුමන් වහන්සේ පැමිණ සැනසී වදාළ ශාන්තාමා මහා නිවංසුවය මත්වේවා කියලා සාධකයා